මෙරටදී අභාවප්‍රාප්ත වූ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජීන් ෆ්‍රැන්සුවා පැක්ටේට් මහතා වෙනුවෙන් අනුස්මරණ දේව මෙහෙයක් බම්බලපිටිය ශාන්ත මේරි දේවස්ථානයේදී පැවැත්වුණා. අමාත්‍ය අලි සබ්‍රි මහතා මෙන්ම විදේශ තානාපතිවරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. විදේශ කටයුතු අමාත්‍යංශයයි ඒ සංවිධානය කර තිබුණේ. ජාතික පරිසර සතිය නිමිත්තෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැතුනේ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්. විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහන ක්‍රියාවට නැංවෙන ආකාරය පිළිබඳව මෙහිදී කරුණු පැහැදිලි කෙරුණා. රෝමයේ ජීවත්වන ශ්‍රී ලාංකික ජනතාව ඉතාලියේ රෝම නගරයෙන් භූමි භාගයක් මිලදීගෙන එය ප්‍රීමා පෝර්තා ශ්‍රීබෝධි විහාරස්ථානයට පරිත්‍යාග කළා. යුරෝපයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බණ්ඩිරිප්පුවේ විනීතතිස්ස ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙනුයි එය සිදු කෙරුණේ. නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ හා උඩුගම්පොළ දොඹවෙල ශ්‍රී සද්ධර්මගුප්ත පිරිවෙන් මූල මහා විහාරාධිකාරී පූජ්‍ය කොබ්බෑවෙල මේදංකර හා පූජ්‍ය වරකාගොඩ අමරනන්ද යන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මෙරටින් වැඩම කළ මහා සංඝරත්නය ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියා. අඩුවාදායම් ලාභීන් වෙනුවෙන් නොමිලේ අක්ෂිකාච සැත්කම් සිදු කිරීමේ වැඩසටහනක් 306 බී සිංහ සමාජයේ මෙහෙවීමෙන් ක්‍රියාවට නංවා තිබෙනවා. හිටපු සිංහාධිපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ මග පෙන්වීම මත ලොට් ස්පොට් ඔස්ට්‍රේලියා සිංහ සමාජය මීට මූල දායකත්වය ලබා දෙනවා. එහි සාමාජික අයිවන් තිසේරා මහතාගේ ප්‍රධානත්වයෙන් කඩවත ලයන්ස් ගෝල්ටන් ජුබිලි අක්ෂ රෝහලේදී 72 දෙනෙකු සඳහා සැත්කම් සිදු කෙරුණා. සිංහ සමාජ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මැලේසියාවේ කුවාලාලම්පූර්හි බ්‍රික්පීල්ඩ් බෞද්ධ මහා විහාරයේ වෙසක් පෙරහැර මෙවරත් පැවැත්වුණා. විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ ධම්මරත්න ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි එම කටයුතු සංවිධාන කර තිබූ අතර මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සුමංගල ඩයස් මහතා ඇතුළු පිරිසක්ද මීට එක්ව සිටියා.